තෙරුවන් සරණයි ඔබට බුදුරජාණන් වහන්සේ දෙසූ බණපදවල ශක්තිය මේ විශ්වය පුරාම පැතිරිලා බෞද්ධයින් හැටියට උපත ලැබපු අපි එපමණකින් නොනවති ජීවිතයේ සත්‍ය මඟ පෙන්වා දුන් උන්වහන්සේගේ ධර්මයේ අරුත්පර ගැඹුරට යමින් මේ සොයන්නේ ජීවිත සැනසීමමයි නිසල වනපියසක රහතුන් වැඩි මඟ ඔස්සේ නිස්කාංසුවේ නිහඬව ගමන් කරන උන්වහන්සේ කවතාක හෝ ඔබටත් මුණ ගැසී ඇති දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුමතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් ඔබවට ලෝකය සංකීර්ණ වෙලා ඔබත් සංකීර්ණ වෙලා ඔබ උත්සාහ කරන්නේ තව තවත් සංකීර්ණ වෙන්න සතුට සැපත සැනසීම කියලා හොයන දේවල් ඇතුලේ තවදුරටත් තියෙන්නේ මේ සංකීර්ණ බවම විතරයි පහුගිය දවසක සමීක්ෂණයක් කළා මේ ලෝකේ ප්‍රීතිමත්ම පුද්ගලයා කවුද කියලා ඒ සමීක්ෂණ වාර්තාවලට අනුව හෙලිදරව් වෙනවා එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ ලෝකේ ජීවත් වෙන ප්‍රීතිමත්ම පුද්ගලයා කියලා උන්වහන්සේගේ හුස්ම කෙරෙහි සිත පිහිටුවා ගනිමින් මේ ප්‍රීතිමත් බව නිතරම ගොඩනගා ගත්තා මේ සංකීර්ණ ලෝකයේ ඇතුළත උන්වහන්සේගේ ලෝකයේ තුල සන්තුෂ්ටිය පිරීතිරී ගියා මේ සන්තුෂ්ටිය තිබුණේ කොහෙද ඔබේ ලෝකයේ තුල මගේ ලෝකයේ තුල ඒ කියන්නේ ඔබේත් මගේත් මේ බඹයක් වූ ශරීරයන් තුල බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතය කැප කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක් රාජකිරියේ අරිය ඥාන ගරු ස්වාමින් වහන්සේ දසන දහම් ඔබේ ජීවිතය නැවත නැවත සකස් කර ගන්නට ජීවිතේ වැරදුණු තැන් නැවත නැවත හිතන්නට ඔබට මතක් කර දෙවි දැස් පියා ගන්න තුරුපත් සිලවෙන හඳ පවා ඇසෙන දහම් අරමින් නැගෙන දම් කඳ විඳ ගන්න අපි සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් ස්වාමින් වහන්සේව පිළිගනිමු. උන්වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේගෙන් විමසිය යුතු මුල්ම ගැටලුව කුමක්ද? එහෙම හිතමින් ඉන්නකොට ඔබ සියලු දෙනාටම වැදගත් වන ප්‍රධානම ගැටලුව මා උන්වහන්සේගෙන් විමසනවා. ගරු ස්වාමින් වහන්ස, තෙරුවන් සරණ යාම කියලා කියන්නේ මොකක්ද? අපිට මේ ගැන පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණ ගියා කියලා කියන්නේ නෝනා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ යමෙක් සරණ යනවනා ඒ තුන් සරණේ පිහිටියා නම් එයා තෙරුවන් සරණ ගිය පුද්ගලයෙක් කියන කාරණේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේරෙනවා ඉතින් තෙරුවන් සරණ ගිය යෑම තුලින් අපි බලාපොරොත්තු වෙන්නා වූ දෙයක් තියෙනවා ඒ බලාපොරොත්තු වෙන්නා වූ දේ තෙරුවන් සරණ යාමෙන් අපි බලාපොරොත්තු වෙත්තේ නෝනා මේ ජීවිතේ යහපත්ව ජීවත් වෙලා හොඳින් කාලා බීලා හොඳින් ඇඳලා හොඳින් රැකියාවක් කරලා හොඳින් දුවා දරුව පෝෂණය කරලා හොඳින් මැරිලා යනවා කියන කාරණේ දකින්න නම් නෙමෙයි තේරුණාද ඒක තෙරුවන් සරණ ගියා කියන්නේ යා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ අර්ථය ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ සැබෑම අර්ථය බුදුරජාණන් වහන්සේ යොමු කරන්නේ මේ සංසාර බයත් එක්ක අපිට බුදුරජාණන්සේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන වචන හැටියට අපිට දේශනා කරන්නේ මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. සියලු සංස්කාරයෝ කියන්නේ කුසල් සහ කුසල් වර්ග දෙකම. කුසල් සංස්කාරයනුත් විපාක දීලා අනිත්‍ය වෙනවා. අකුසල් සංස්කාරයනුත් විපාක දීලා අනිත්‍ය වෙනවා කියන කාරණය බුදුරජාණන්සේ අපිට කියන්නේ. ඒ නිසා හිස ගිනිගත්තේ කේ ගිනි නිවන්නේ යම්සේද? මේ භව ගින්දර නිවා ගන්න කියලා බුදුරජාණන්සේ දේශනා කරන්නේ. එහෙනම් යමෙක් තෙරුවන් සරණ යෑම තුලින් එයාගේ මූලිකම අරමුණ විය යුත්තේ මේ භවයේ තියෙන භයංකාර බව දැකලා භවය නිරෝධය කරා යනවායි කියන කාරණය. එතනින් මුලින්ම නෝන අපි සකස් කරගන්න ඕනේ සද්ධාව කියන කාරණය. මොකද සද්ධාව සකස් වුනේ නැත්නම් අපිට මේ ගමන 1.0ක්වත් ඉස්සරහට යන්න බෑ. සද්ධාවයි මූලික වෙන්නේ. ඒතකොට සද්ධාව සකස් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සද්ධාව සකස් වෙන්න නම් මුලින්ම කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණාම අනිවාර්යයෙන්ම අපිට ඇහෙන්නේ මොකද්ද? සද්ධර්මය. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබනවා සද්ධර්ම ශ්‍රවණය කරනවා ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නෝනි මෙනෙහි කරනවා ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නෝනි මෙනෙහි කරනවා එහෙම කරද්දී තමයි සද්ධාව කියන කාරණේ සකස් වෙන්නේ එතකොට සද්ධාව කියන කාරණේ සකස් කරගත්තොත් තමයි
මේ ධර්ම මාර්ගය අපිට දශමයක් කොයි ඉස්සරහට යන්න පුළුවා. මොකද මේ ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගයක්. ඒතොර ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. ඒතොර සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ. එහෙනම් මුල් වෙන්නේ තෙරුවන් කෙරෙහි වූ සද්ධාවමයි. ඒතොර තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත කෙනා තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත කෙනා ඊළඟට කොතෙන්ටද යන්නේ? සීලයට. තේනවාද? තෙරුවන් සද්ධාව සකස් කරගත්ත කෙනා සීලයටයි යන්නේ. ඒතකොට ඊළඟට යා අනිවාර්යයෙන් සීලෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. සීල් සිල්පද පහ ආරක්ෂා කරගන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට නැවත දෙවියෙක් වෙන්න අවශ්‍ය නම් ඔබට නැවත මිනිසෙක් වෙන්න අවශ්‍ය නම් ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා. වෙන දෙයක් නෙමෙයි. අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන දේපල රැස් කළත් ඉඩකඩම් මුදල් දේපල එහෙම නැත්නම් තාන්න මාන්න කීර්ති ප්‍රශංසා මේ නම්බුනාම මේවා මොනවා රැස් කළත් මේවා දුකටමයි හේතු වෙන්නේ. මොකද මැරෙන වෙලාවේ මේවා සිහිපත් වුණොත් අපි සතර අපායන්ටමයි වැටෙන්නේ. මේ සියල්ල අපිව සතර අපායට අරගෙන යද්දී අපිව සුගතියට අරන් යන්නේ. ඒ කියන්නේ දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ කවුද? තෙරුවන් කෙරෙහි සද්ධාවක් මුල් වෙලා දෙවෙනුව සිල්පද පහයි. එහෙනම් මේ සිල්පද පහ විසින්මයි අනිවාර්යයෙන්ම අපිව නැවත දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපි තෙරුවන් සරණේ පිහිටිය යුත්තේ එක අරමුණකින් යහපත් ජීවිතයක් ගත කරනවායි කියන කාරණේ නෙමෙයි. තේරෙනවද? මොකද ක්‍රිස්තියානි ආගමේ මහත්යෙකුත් යහපත් ජීවිතයක් ගත කරලා යහපත් විදියට මැරෙනවා. මුස්ලිම් ආගමේ මහත්යෙකුත් යහපත් ජීවිතයක් ගත කරලා යහපත් විදියට මැරෙනවා. නමුත් බෞද්ධයා කියන්නේ බුදුරජාණන් වහන්සේ යමුට යහපත් මරණයක් කරා යන කියන කාරණේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බෞද්ධයා හැටියට කියන්නේ අවම වශයෙන් මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකක් අත් කරගන්න කෙනාට. තේරෙනවද? එයා තමයි ධර්මයෙන් ප්‍රයෝජනය ගත්තා කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා. පළවෙනි මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒකට අපි කියන්නේ පිරිනිවීම කියලා. එතකොට දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි අනාගාමි ඵලයට පත් වුණ කෙනාගේ මරණය. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි සකෘදාගාමි ඵලයට පත් වුණ කෙනාගේ මරණය. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි සෝවාන් ඵලයට පත් වුණ කෙනාගේ මරණය. පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සද්ධාන්සාරී ධම්මාන්සාරී කියන දෙන්නාගේ මරණය. ඒ නිසා අපි මේ ලබා ගත්තා වූ ජීවිතය තෙරුවන් කෙරෙහි සරණ යාම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මෙන්න මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකකින් අපේ ජීවිතය කෙලවර කරගන්න. එහෙම නැතුව අපි හොඳින් කාලා බීලා හොඳින් ඇඳලා පළඳලා හොඳින් ජීවත් වෙලා හොඳින් මැරුණායි කියන කාරණේ අර්ථයක් වෙන්නේ නැහැ. තේරෙනවද? මොකද බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට දේශනා කරන්නේ පින් කළායි කියලා සුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ පව් කළායි කියලා දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය භව. උපාදානයේ භවයේ සකස් කරන්නේ. උපාදානයේ සකස් කරන්නේ කවුද? තෘෂ්ණා පත්‍ය උපාදාන. තෘෂ්ණාවයි උපාදානයේ සකස් කරගන්නේ. දැන් එක මහත්ෙක් හිටියා. ඒ මහත්යා කෝටිපති මහත්ෙක්. එයා කවදාක්වත් ජීවිතේ සිල්පදයක් බිඳගත්තේ නැහැ. පන්සල් හදලා දුන්නා, හැම පොයෙටම දන් දුන්නා, සුදු ඇඳුමක් ඇඳි පාට ඇඳුමක් එයා ඇඳේ නැහැ. මත් වතුර ටිකක් සිගරට් එකක් එයා බිව්වේ නැහැ. මෙහෙම මෙයා ජීවත් වෙලා මෙයා මැරෙනවා. මැරෙන වෙලාවේ දැන් පාංශකූල වෙලාව. පාංශකූල වෙලාවේදී ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අනුශාසනා කරනවා මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. මෙයා ඒ තරමටම ජීවිතේ පින් කරගත්තා. මෙයා දෙවියෙක් මිසක් වෙන කෙනෙක් වෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම කිව්වහම අපි සාදුකාර දුන්නා. එදා මමත් ගිහි කෙනෙක්. ඒ ගමේ හිටිය ප්‍රභූ ගිහි මහත්තයා මොකද්ද කිව්වේ? බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්තයාගෙන් වරදක් වෙලා තියෙනවද කියලා. කූඹියා කියයි කිව්වා වරදක් වෙලා නැහැ. ඒ කියන්නේ කූඹියෙකුටවත් වරදක් කරලා නැහැ. එහෙනම් දැන් මෙයා දැන් කොහෙද ගිහිල්ලා උපදින්න ඕනේ? සුගතියේමයි. තේරෙනවද? මොකද වර්තමානයේ ඕනෙම පාංශකූලපලක මරණීය විග්‍රහ වෙන්නේ මෙහෙමයි. නමුත් අපි දන්න සාමින් වහන්සේ කෙනෙක් මේ මහත්යා මැරුණාට පස්සේ උතුම් සමාධියෙන් අරමුණු කළ බලද්දි මේ මහත්යා කොහෙද ඉපදිලා ඉන්නේ කියලා ඒ මහත්යාට අයිති කෝටි ගාණක් වටින ඉඩමක හිස් ඉඩමක මේ කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා. එතකොට මොකද්ද යා උපාදානිය වෙලා තියෙන මැරෙන වෙලාවේ පින උපාදානිය වුණාද? පින උපාදානිය වුණේ නැහැ. පින උපාදානිය වුණා නම් එයා දිව්‍ය තලයක. නමුත් එයා මැරෙන වෙලාවේ උපාදානිය වුණේ මොකද්ද? තෘෂ්ණාව සකස් වුණේ ඉඩකඩම් කෙරේ. ඉතින් ඊට අදාළ වතන ප්‍රතිසන්දිය ලැබුවා. එහෙමනම් දැන් මෙතන තියෙන භයානක භාවය තමයි මෙන්න මේ භයානක භාවය දකිමිනුයි අපි තෙරුවන් සරණ යන්න ඕනේ. වෙන දෙයක් හේතු වෙන්නේ නෙමෙයි. තෙරුවන් සරණ යාම තුළ අනිවාර්යම යහපත් ජීවිතයක් සකස් වෙනවා. එයා සීලෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙතනින් අතර වෙලා කියලා කාරණේ හරියන්නේ නැහැ. තේරෙනවද? සිල් ගත්තායි කියන කාරණේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කියනවා අපි ගෙවාගෙන ආවා වූ මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පහු කරලා අපි ඇවිල්ලා තියෙනවා. ඒ ලක්ෂ ගාණක් පහු කළ ආවා වූ ගමනේදී
අපි සිල් සමාදන් වෙන්න යන සුදුරේදී එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා. තේරෙනවා? ගෙවාගෙන ආව සම්මා සම්බුද්ධ ශාසන සමහර සම්මා සම්බුද්ධ ශාසන තිබ්බ ඒවා අවුරුදු 40,000ක් දිගයි 60,000ක් දිගයි 30,000ක් දිගයි 20,000ක් දිගයි මේ දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසන. ඒ සම්මා සම්බුද්ධ ශාසන අපි බෞද්ධය හැටියට ඉපදිලා සිල් සමාදන් වෙන්න පෙරවපු සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා. එහෙනම් ඒසා සිල් රෙදි අපි මේ කය දවටලා තියෙනවා. अनिवार्य में शील सामाधि प्राज्ञा मार्गे तुल शक्तिमत्व अरष्टांग मार्गे तुल शक्तिमत्व।